ස්වභාවික ආපදා පිළිබඳව ගෙන එන දෙවැනි වීඩියෝව මේ වීඩියෝවෙන් අපි නායම් පිළිබඳව සලකා බලමු මුලින්ම අපි නායමක් කියන්නේ මොකක්ද බලමු නායමක් කියලා කියන්නේ උසිස්ථානයක තියෙන මතුපිට පස්තට්ටුවක් ඒ ස්ථානයේ සිට පහළට ලිස්සා යාමක් නැත්නම් ගමන් කිරීමක් අපිට නායාමක් විදිහට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා නායාම් බහුලව සිද්ධ වෙන්නේ කඳුකර ප්‍රදේශවල මොකද ඉහළ ස්ථානයක සිට පහළ ස්ථානයකට තල්ලු වී යාමට නම් ඒ උස් භූමි පැවතීම අවශ්‍ය වෙන නිසා අපි බලමු නායාම් සිද්ධ වෙන්නේ මොන වගේ ප්‍රදේශවලද එහෙම නැත්නම් මොන වගේ දිස්ත්‍රික්කවලද කියලා බදුල්ල නුවරඑළිය මාතලේ මානුවර කෑගල්ල කුරුණෑගල රත්නපුර කළුතර ගාල්ල මාතර හම්බන්තොට වගේම මොණරාගල යන දිස්ත්‍රික්ක නායම් අනතුරු සිද්ධවෙන ප්‍රදේශ විදිහට අපිට හඳුන්වන්නට පුළුවන් අපි දන්නවා නායමක තිබෙන්නේ යෙලි ස්ථානයේ තියෙන පස්තට්ටුව නැත්නම් මතුපිට භූමි ස්තරය පහළට තල්ලු වී යාම එතකොට මේ ස්ථානයේ සිට භූමියේ කොටසක් පහළට තල්ලු වෙගෙන යන්නේ ඇයි? ඒකට හේතුව තමයි යෙලි ස්ථානයේ තියෙන පස්තට්ටුවේ බර වැඩි වෙලා ඒ ස්ථානයෙන් ගැලවිලා පහළට යාම. මේව වෙන්න බලපාන ප්‍රධානම හේතුව තමයි ඒ පස්තට්ටුවට විශාල ජල ප්‍රමාණයක් එකවර පුරා ගැනීම. එතකොට එම් ප්‍රදේශයේ එම් පස්තට්ටුවේ විභව ශක්තිය අසීමිතව ඉහළ යනවා. මේ විභව ශක්තිය නිසා ඒ පහළට තල්ලු වෙන්නට බලනවා. එතකොට පහළට ගමන් කිරීමේදී මෙය චාලක ශක්තිය බවට පත් වෙනවා. මේ විශාල චාලක ශක්තියක් සහිත මේ පස්තට්ටුව ඒ නිසා පහළට යම් ජවුලියකට හානි කරමින් ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒකදී මිනිසුන්ට යම් හානි සිදුවිය හැකි දේපල වලට හානි වෙන්නට පුළුවන් ඒ නිසා මේක ස්වභාවික ආපදාවක් අපි දැන් බලමු නායාමක පෙර සලකුණු මොනවද කියලා එහෙම නැත්නම් නායාමක් සිද්ධ වෙන්නට නියමිත භූමියක සූදානම් භූමියක අපිට දකින්නට තියෙන ලක්ෂණ මොනවද කියලා බලමු ඒකින් ලක්ෂණ කීපයක් අපි මේ විදිහට සලකා බලමු එකක් තමයි ඒ නායාම නියමිත භූමියේ මතුපිට පෘෂ්ඨයේ නැත්නම් භූමියේ මතුපිට ඉරිසැලීම් දකින්නට ලැබෙනවා මේ ඉරිසැලීම් වලින් බොහෝ විට කියවෙන්නේ මතුපිට පස්තට්ටුව එකිනෙකින් අනිත්‍යකෙන් ඈත් වෙන බව ඒ වගේම මේ බෑවුම් සහිත භූමියේ පිහිටා තිබුණු ශාක සමහර ඒවා නියාමයේ ලකුණු පෙන්වනවා ඒ වගේම සමහර ශාක ඇද වෙලා තියෙනවා පෙන්වනවා ඇලවීමක් පෙන්වනවා මේකෙන් කියවෙන්නේ පස්තට්ටුව තල්ලු වෙන බව ඒ වගේම එය මුල් පද්ධතියට ශාකයේ තියෙන මුල් වලට බලපෑමක් ඇති කරලා තියෙනවා කියන එක ශාකයේ මිය යන්නේ ඒ නිසා ඒ වගේම තමයි භූමියේ යම් යම් ස්ථානවලින් මඩ වතුර කාන්දුවීම් දකින්නට පුළුවන් මේ මඩ වතුර කාන්දුවීම් දකින්නකොට අපිට හිතා ගන්නට පුළුවන් භූමියේ පස්තට්ටු යටින් ජලය ගමන් කරන බව ඒ වගේම තමයි නායාමක් සඳහා බලපාන ප්‍රධානම ලක්ෂණය තමයි කෙටි කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබීම බෑවුම් සහිත ප්‍රදේශයකට කෙටි කාලයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබෙනවා නම් ඒ නායාමක පෙරසලකුණක් වෙනවා. පැය 24ක් වගේ කාලයක් ඇතුළත මිලිමීටර් 100කට වඩා වර්ෂාපතනයක් මේ බෑවුම් සහිත ප්‍රදේශයකට ලැබෙනවා නම් ඒ නායාමයේ පෙරසලකුණක් විදිහට සලකන්නට පුළුවන්. ඒ වගේම තමයි නායාමක් හඳුනා ගන්නට පුළුවන් මේ වගේ ගොඩනැගිලිවල බිත්තිවල ඒ වගේම භූමි මතුපිට ඉරිසැලීම් දකින්නට ලැබෙනකොට ඒ වගේම තමයි නායාමක් සිදුවන ප්‍රදේශයක් හඳුනා ගන්නට පුළුවන් තවත් එකක් තමයි යම් යම් ප්‍රදේශවල පොළව
පහළට බැසලා තියෙනව නැත්නම් ගිලා බැසීම් දකින්නට තියෙනවා. මෙන්න මේ වාගෙන් අපිට නායාමක පෙර සලකුණු හඳුනා ගන්නට පුළුවන්. කලින් නොසිබූ ස්ථානවල ජල උල්පත් මතුවීම පොළවේ යම් ස්ථානවලින් ඇසුරට ජලය ගමන් කිරීම වෙනත් ස්ථානයකින් මඩ සහිතව ජලය විදියට එළියට පැමිණීම වගේ දේවල් නායාමයේ පරසලකුණු විදියට අපිට හඳුන්වන්නට පුළුවන්. අපි දන්නවා නායාමක් කියන්නේ විශාල ජීවිත හා දේපල හානි සිදු කරන ස්වභාවික ආපදාවක් බව. ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕන මේ නායාම කලමනාකරණය කරගන්නට. එහෙම නැත්නම් නායාමකදී සිදුවන ආපදා තත්ත්වය අවම කරගන්නට අපිට උත්සාහ කරන්නට පුළුවන්. දැන් අපි සලකා බලමු නායාමක් කොහොමද කලමනාකරණය කරගන්නේ කියලා. නායාම කලමනාකරණය කරගත හැකි ආකාර කීපයක් අපි මෙහිදී සලකා බලමු. එකක් තමයි ගැලවිලා පල්ලෙහාට එන්න හදන කොටස. එහෙම නැත්නම් අපි කියන්නේ නායයට ගැලවෙන ප්‍රදේශය ඒ ස්ථානයේ ඉවත් කරගන්නට පුළුවන් නම් පහළට ඒක ගමන් කිරීමෙන් සිද්ධ කරන හානිය අඩු කරගන්නට පුළුවන්. නමුත් මේක ඉතාමාසීරු කාර්යයක්. ඒකට හේතුව තමයි ඒ ස්ථානයට ළඟා වීම අපහසු වීම. මොකද මේ ස්ථානයේ ගැලවීමට ආසන්න සූදානම්ව පවතින හින්දා. නමුත් අපිට විශේෂ ක්‍රමවේද යොදා ගනිමින් එම ප්‍රදේශයේ ඉවත් කළොත් සිදුවන හානිය අවම කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි නායාමක කල්මනාකරණය කරගන්නට පුළුවන්. අපි දන්නවා නායාමකදී හානියට පත්විය හැකි ප්‍රදේශ තුනක් තියෙනවා. එකක් තමයි ගැලවෙන ප්‍රදේශය, නායන ප්‍රදේශය. එතකොට ඊනකට ඒ කොටස පල්ලයට ලිස්සාගෙන යනවා. ඒ ලිස්සාගෙන යන ගමන් මාර්ගය. ඒ වගේ මේක කොතනින් හෝ තැම්පත් වීමක් සිද්ධ වෙනවා. ඒ ගලාගෙන ගොස් තැම්පත් වන ප්‍රදේශය කියන ප්‍රදේශ තුන. ඒ ප්‍රදේශ තුන පිළිබඳව වගකීතු ආයතන වලට ඒ ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීම, භූමි ආරක්ෂා කිරීම හෝ ඒ දේපල ආරක්ෂා නිර්බල අදාළ ක්‍රියාමාර්ග ගැනීමට අවධානය යොමු කරන්න පුළුවන්, බලය යොමු කරන්න පුළුවන්. ඒ වගේම තමයි නිවෙස්යම ඉදිකරන කොට ඒ නිවෙස් ඉදිකිරීමේදී විශේෂයෙන් කඳුකර ප්‍රදේශයේදී දැඩි බෑවුම් සහිත ප්‍රදේශවල නිවෙස් ඉදිකිරීමට යනවා නම් ඒ භූමිය ස්ථාවර බලපිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕන. අධික බෑවුම් සහිත ප්‍රදේශවල කණ්ඩි කපලා නිවාස ඉදිකිරීමට යාම ඉතාම අවදානම්. ඒවා කිරීම සුදුසු නැහැ. ඒ වගේම තමයි කලින් නායගේ ස්ථානයක් ආයේ නායයයි කියලා ආයන්නේ නැති වෙයි කියලා හිතලා එම ස්ථානවල ඉදිකිරීම කිරීමත් සුදුසු වන්නේ නැහැ. ඒ අපි කතා කරේ නායාම් කලමනාකරණය පිළිබඳව අවධානය යොමු කර යුතු කාරණා කීපයක්. දැන් අපි නායාම් අවස්ථා කීපයක් බලමු. මේ තියෙන්නේ ඒ වගේ නායාමක් සිදුවන එක අවස්ථාවක්. නායාමක් කොයි තරම් භයංකරද කියන එක ඔබට මේ දර්ශන වලින් නරඹන්නට පුළුවන්කම තියෙනවා. එනිසා නායාමක් නැරඹීමට යාම කිසිසේත්ම උචිත වන්නේ නැහැ. නායාමක් සිදුවන ප්‍රදේශයකින් හැකි තරම් ඈත් සිටීම තමයි සුසුසු වන්නේ. මේ ඔබට නායාමක් සිදුවන දර්ශන වලින් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වෙයි. ඉතාම විශාල ප්‍රදේශයක විශාල හානියක් ඉතාම කෙටි කාලයක තුළදී සිදු කරන්නට පුළුවන්. එනිසා නායාමක අවධානම තියෙනකොට ඒ පිළිබඳව දැනුම් දීමක් කළොත් හැකි ඉක්මනින් ඒ අදාළ ආයතනවල දෙන උපදෙස් පිළිපැදීම අත්‍යවශ්‍ය වෙනවා. එසේ නොවුනොත් විශාල විනාශයක් සිද්ධ වෙන්නට පුළුවන්. ඔබට පේනවා පස්තට්ටු තල්ලුවගෙන එන වේගය කොහොමද කියලා. ඔබ මාධ්‍යයන්ගෙන් අසා ඇති මගින් සිදුවන හානි කොපමණද කියලා. සමහර ගොඩනැගිලි යට කරගෙන මේ පස්තට්ටු ගමන් කිරීම සිද්ධ වෙනවා. ගොඩනැගිලි තිබුණ තැනක්වත් හොයාගන්නට නැති වෙන තරමට. මේ දර්ශන වලින් ඔබට නායාමක් සිදුවන ආකාරය පිළිබඳව අවබෝධයක් ලැබේවි.
එහෙමනම් නායාමක් කියන්නේ මොකක්ද? නායාම ස්වභාවික අනතුරක් වෙන්නේ කොහොමද? නැත්නම් ස්වභාවික ආපදාවක් වන්නේ කොහොමද? නායාම සිදුවන ආකාරය පිළිබඳව ඔබට අවබෝධයක් ඇති. මේ තියෙන ආයතනය මොකක්ද? මේ තියෙන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය. මේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායාම අවදානමැති දිස්ත්‍රික්කයක ඉදිකරන නම් යම් ඉදිකිරීමක් මෙන්න මේ ආයතනයෙන් මේ සම්බන්ධව උපදෙස් ලබා ගත යුතු වෙනවා. ඒ සඳහා උපදෙස් දීමට මේ ආයතන සූදානම්ව සිටිනවා. ඒ ආයතනයේ වෙබ් ලිපිනයත් ඔබට දැක බලා ගන්නට පුළුවන්. මේ වීඩියෝයේදී අපි කතා කළේ නායාම කියන ස්වභාවික ආපදා තත්ත්වයේ පිළිබඳවයි. එහෙමනම් අපි තවත් මෙවැනිම ස්වභාවික ආපදාව පිළිබඳව දැනුවත් කිරීමේ වීඩියෝකින් නැවත හමු වෙමු. ඊට කලින් පුංචි දැනුම් දීමක් කරන්නට ඕන. මෙවැනි වීඩියෝ නරඹනකොට ඔබට යම් දැනුමක් ලැබෙනවා නම් මේ වගේ චැනලයක් පැවතීම සුදුසුයි කියලා ඔබට හිතෙනවා නම් කරුණාකර subscribe කරන්න. එය මෙම චැනලේ පවත්වාගෙන යාමට උපකාරයක් වේවි. එහෙමනම් නැවතත් අලුත් වීඩියෝකින් හමු යමු. ගිහිල්ලා ඉන්නම්. ආයුබෝවන්.